ఏనాసద రసలా ఇన్నే మే అబర్ స్లీప్ పని తరగావే మే ඔව් මේ වර්ල්ඩ් ටී 20 තරගයේ අපි ජයග්‍රහණ ලබා ගින්නේ දැන් කවුද දෙන්නේ අපට ගින්න ඉන්දියා නෑ ඕස්ට්‍රේලියා දෙන්නේ ඉන්දියාව චාට සෝරි ලංකාව ඕ ලංකාව ජයග්‍රහණය කරන දෙන්නේ සතුට මංගිල්ල පොරන්න කලත්තර කියලා අපේ පරක්කන්න ජෝති වල මතක් කරලා කල ඕගේ කතා කියන්නේ බලකින්න මොකද අපේ පොඩි පොඩක් ඉන්න මහත්මිය අපි තාම ඔබට කියන්න පුළුවන්ද මේ ලංකාවේ ජයග්‍රහණය ගැන ඔබට දැන් ඇතිවන හැඟීම මොකක්ද කියලා රට වෙන මම දන්නේ විතර රට වෙන වෙන්නේ මම නම් අපේ රටේ සීනිකෙන් කොලිකුට්ට වලට ගොඩක් හොඳයි කියලා රයිට් දැන් අපි මේ මොනවාස්සාවේ කතා කරන්නේ කොලිකුට්ට සීනිකෙන් නෙවෙයි අපි ක්‍රිකට් කණ්ඩායම ගැන ඒ බලන්න මම දන්නවා මම දන්නවා රජ්ජාරු ක්‍රීඩක කණ්ඩායම ක්‍රිකට් කණ්ඩායම කොලිකුට්ට කියන ක්‍රීඩකයෙක් ඉන්නවා ඔව් ඒක අපි දන්නවා ඒකට අපේ කණ්ඩායමේ සුවහසනේ මේ ආසද්දේ කිව්වා ඒ කොලිකුට්ට ගැන අපේ මේ සංස්ථාවේ අයිතිකාර මහතාගෙන් මේ ඉන්නේ අපේ මින්ටගේ සංස්ථාවේ අයිතිකාර මේ අසාදි දාමත් දක්ෂ ලෙස මේක ඕගනයිස් කරලා තියෙනවා මේ ඊට පස්සේ අපිට කියන්න මේ ප්‍රශ්නයක් කරන්න කැමති මේ තරගයන ඔබට කොහොමද කියන්න තිබෙන්නේ ඇත්තටම තරගයන කිසිම ප්‍රශ්නයක් නැහැ මම බිලියන් සම්බන්ධ වෙනවා ඒක තමයි අපේ විසිත් ප්‍රේමසිංහ සෝ විසිත් ප්‍රේමසිංහ අපිට දැනගන්න කැමති ඔබගේ මේ අදහස් කුමක්ද කියලා මෙයාස්සාදී අපි මේ අවසාන තරගවල් හතරකට එළඹිලා පරාජයට පත් වෙලා තියෙනවා මේ අන්තිම මේ 2011 තරගය ඉන්දියාව මේ තේරීම ගහලා අපි පරාජයට පත් වෙලා තියෙනවා ඔබ ඔබේ අදහස් මොනවාද මේ ඉන්දියාව එක්කම අපි මේ වර්ල්ඩ් ටී20 තරගය ජය කර ඔබේ අදහස් අපේ නීති මාත්මිය කිව්වා වගේ අපිට ප්‍රජාතාන්ත්‍රික ලෙස සෑහෙන ප්‍රතිපත්තියක්
අතිවිශේෂයෙන් ඉන්දියානු රාජ්‍ය සමගම ඒ රාජ්‍ය ප්‍රතිප්‍රහාර දේශපාලන ප්‍රතිප්‍රහාර අතර ප්‍රතිප්‍රහාරයේ ජය ගැනීමට පුළුවන් වීම ගැන අපි ඇත්තට මේක ජයග්‍රහණයක් විදිහට ලංකාවේ ලාංකිකයන් වශයෙන් අපේ එකමුතු බව අපේ එකමුතු කමින් මේ ප්‍රජාතන්ත්‍රවාදී රටවාවන් නැති මෝඩයෝ කනගන්න එපා අපිට සාමූහිකව අපිට එක් වෙලා අපි රටක් හැටියට එක් වෙලා අපි ජනතාවක් හැටියට එක් වෙලා අපි මේ ජාත්‍යන්තර වශයෙන් අපිට එල්ලවන ප්‍රතිපහාරක දේශපාලන ප්‍රතිපහාර වල හම්බුවේ අපිට රටක් වශයෙන් නැගී සිටීමට මෙම ජයග්‍රහණය අතිශයින් අපිට උදව් උපකාර වෙනවා කියලා කිසිම සැකයක් නැති බව මට කියන්න කැමතියි. නෑ කබීර් මහත්මයා ඔබ 50%ක් අඩුයි. මහත්මයා ඔබ මේක තේරුම් ගන්න ඕනේ. හරිද? ඔව්. කෝලි කියන්නේ එක පුද්ගලයෙක්. එක පුද්ගලයෙක් තමයි අපේ සහෝදරයා. දැන් අපේ අන්තිම ඕවර් හතර දැම්මේ කවුද? මාලිංග සහ ගුණසේකර සහ සේනානායක. හරි. කවුරුත් කතා කරන්නේ ගුණසේකරගේ ඒ ඕවර් එක ගැන. හරිද? ඒක නමු දැනගන්න ඕනේ ගුණසේකරද? මිසි ලෙස උඩ කරුණාකරලා මේ රුවන් මාතා ගොඩක් පැත්තකට වෙනවද මේ ඌර දෙන්න ඕනේ ඌගේ ස්ථානය ඔව් අනිවාර්යෙන් ඌ ඉතම අදිෂ්ඨ ඕවරයක් දැම්මේ මම කතා කරන තුරු කිසිවෙක් කුලසේකර දාපු ඕවරේ ගැන කවුරුත් කතා කරන්නේ නැහැ නෑ අපි කතා කරන්නේ මම කතා කරන්නේ හරිද ඡන්දේ දුන්න මම කතා කරන්නේ නෑ හැබැයි මේ අසද්ද කුලසේකර ඡන්දේ ඉල්ලන්නේ නැහැ සෝ ඡන්දේ ගැන කරුණාකරලා කතා කරන්න එපා අපිට ඕනේ මේ ක්‍රිකට් කණ්ඩායම ගැන තමයි අපි මේ අසද්ද කතා කරන්නේ හරි කුලසේකර ඡන්දේ ඔබ දෙන්නේ නැද්ද ඡන්දේ නෑ මම දෙනවා ඒක වෙනම කතාවක් නේද මම මේ මැච් එක ගැන කතා කරනවා නිකන් ඉන්නවා හරි මේ ඇත්තටම ඔබ ගෙනාවු කාරණා 100%ක් නියම කාරණාවක් ඔබතුමා ගෙනාවේ හැබැයි ඔබතුමා මගහැර සිටි එක කාරණාවක් තියෙනවා මොනවාද ඒක ලංකාවේ ෆයිනල් එකේ ගිය 130,000 ගෙවා ගිය මිනිසුන් සියල්ලම හේටානිද වෙනතුරු වෙනකොට ඉන්ලන් රෙවෙනියු ඩිපාර්ට්මන්ට් එකෙන් කතා කර සිටිනවා උන් කොහොමද 130,000 ගෙවලා ෆයිනල් එක බලන්න ගියේ කියලා ව්‍යාසාදී අපේ ජයග්‍රහණය ගැන ඔබට ඔබේ අදහස් පළ කරන්න පුළුවන්ද අපිට? මොන වගේ සන්තෝෂයක්ද ඔබට දැනෙන්නේ? එච්චරද ඔබට කියන්න තියෙන්නේ?